දරණි කතාව බලන අපි දන්නවා මේ වෙනකොට වෙලා තියෙන දේ ඒ තමයි තරුමිනී ගමේ ගියා විනලිවත් එක්කරගෙන යන තිබුණත් හැබැයි එක්කරගෙන යන තරුමිනීට ඕමනාවක් තිබුණේ නැහැ මොකද තරුමිනී විනලිත් එක ගොඩක් ලොකු කේන්තියක් තිබුණ බව පෙන්වන්න කටයුතු කරා අතටම තරුමිනී කියන්නේ තමන්ගේ නංගිට පණ වගේ ආදරය කරන කෙනෙක් විනලි ගැන හොඳටම දන්න කෙනා වෙලත් ඇයි තරුමිනී විනලි එක්ක තරහා වුනේ මේ දේ කරන්න ලොකම හේතුව තමයි තරුමිනීට අවශ්‍ය වුණා තනියම ගිහින් කොරතොට ගැන සහ ගෝලයන් ගැන හොයාගන්න මොකද තරුමිනී බය වුණා විනලිට කරදරයක් වෙයි කියලා ඉතින් ඒ නිසා ප්‍රශ්න විසඳගන්න පුළුවන් කියලා හිතුවා තනියම ගිහින් කොහොමත් තරුමිනීට ඕනේ විනලිට ඕනේ දෙයක්මයි තමන්ගේ සහෝදරියගේ ආරක්ෂාව වගේම තාත්තට උන අසාධාරණයක් නිවැරදි කරන්න තමයි අවශ්‍ය කරලා තියෙන්නේ නමුත් තරුමිනී කරපු වැඩේ නිසා තරුමිනීගේ ජීවිතේ අනතුරේ වැටුණා ඒක තමයි ඉතින් ඇත්තම කතාව ඉතින් දැන් තරුමිනීව කොරතොට තමයි අරන් එන්න කියන්න ඇත්තේ කියන දේ පැහැදිලි. ඉතින් අනිවාර්යයෙන්ම මෙතනදී තරුමිනීව මේ කට්ටිය හිර කරගත්තට පස්සේ කොරතොට එනවා. තරුමිනී ඉස්සරහට. ඒ වගේම තරුමිනී ගැන ගොඩක් දේවල් හොයාගෙන ඇත්තේ කොරතොට මුදලාලි මේ වෙනකොට. ඉතින් කොරතොට අනිවාර්යයෙන්ම තරුමිනීට තර්ජනය කරයි. හැබැයි තරුමිනී කියන්නේ මොලේන් වැඩ කරන ගමන් හැම ප්‍රශ්නයකටම උත්තර හොයන කෙනෙක්. ඉතින් මතකයිනේ මීෂ තරුමිනීට ගහපු වෙලාවේ තරුමිනී හිර කරන් හිටපු වෙලාවේ ක්‍රිෂාට ගහලා පැනගත්තා. ඉතින් මේ අවස්ථාවේ තරුමිනී කොරතොට කියන හැමදේම අහන් ඉඳලා මේ කොරතොට හංගන් ඉන්න තැනින් පැනගන්න ලොකු ඉඩකඩක් තියෙනවා. ඉතින් හැබැයි තරුමිනීට වගේම විනලිට හොයාගන්න බැරුව හිටියේ කොරතටව. ඉතින් කොරතට තමන්ගේ තාත්තට ලොකු වැරද්දක් කළා කියන ඔප්පු කරගන්න මේක හොඳ අවස්ථාවක්. ඉතින් අනිවාර්යයෙන්ම විනලි නම් කොරතටගෙන් පළිගන්න තරුමිනී වගේ කල් බල බල ඉන්නේ නැති වෙයි. පොලිසිය යනවා කෙසේ වෙතත් විනලි කොරතටට කේන්තිය නිවනකම් පහර දෙන්න උනත් ලොකු ඉඩකඩක් තියෙනවා කියන එක නම් පැහැදිලි. ඉතින් විශ්වාසයෙන් හිතාගන්න පුළුවන් කමක් තියෙනවා වෙනසක් නැහැ. ඉතින් තරුමිනීගේ තාත්තා කියන්නේ ගොඩක් ආදරණීය තමන්ගේ දරුවෝ ගැන වගේම මුළු ලෝකයාටම ආදරය කරපු කෙනෙක්. ඉතින් ඒ කෙනාට උන සාධාරණයට අනිවාර්යයෙන්ම සාධාරණයක් වෙන්න ඕනේ. ඒක තමයි ඉතින් ඇත්තම කතාව බවට පත් වෙන්නේ. ඉතින් විනලි තරුමිනී කොරතොටගෙන් පළිගන්නවට කැමති ඔයා වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම විනලි තරුමිනී එකතු වෙලා කොරතොටට නිසි දඬුවම් ලබා දීමට නීතියෙන් කටයුතු කරනවට කැමති ඔයා ඉගෙන දැන් අවංක අදහස කමෙන්ටයක් විදියට අපිට කියන්නත් අමතක කරන්න එපා. ඒ වගේම දරණි කතාවේ ඉස්සරහට වෙන කුතුහලයේ පින්න සිදි දැනගන්න SL Story Dream subscribe කරන්න යන්න අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.